මේ දුෘෂ්ට ආණ්ඩුව එලවමු ජනවාරිතිහ පස්වරු එකයිඉතිහට කොළඹදී සමගි ජනබලවේගය. ලංක ඉතිහාසේ පලනිවතාවේ. දඹුල් ආර්ථික මධ්‍යස්ථානය කැඩ් ගොවින් ආරක්ෂා කරගන්න රුපැල්ෙදහස් පන්සියදදාලා සිකුරි දාන වැලතිී දත්ව වෙලතිීනවා. යුද්ධ කාලදිවත්. සුනාමයාපුවෙලාවක්කත් මෙච්චරම් විලට දරුණු න්නෑ. තේනිසා අපි ඉතාම පැහැදිලුව අමුතුවම කියන්න ඕනෙ නැහැ. මේ බඩුමිල ජීවන බර ළමයින්ගේ බර අධ්‍යාපනට විධන්කරන්තිය මුදල්ල කොච්චර කියරවනක් නයබරිම් මිරිකිලා මිනිස් සුන්ගේ රීරිමාන්ස මේ ආණ්ඩුව උරාපොමින් පවතිනවා. තිනිසාහ දැන් ඇත්ත වශයෙන්ම දැන් මේ ඔක්කෝම කරල ඒකොල්ල පෙන්නන්න මේයිF එක කියලා තමයි මේ කරන්න කිරලා හරද අයිF එක මේ අතන බදු වැඩි කරන්නකූවා මෙතන බිල් වැඩි කරන්නකුවා අරක කරන්නකවා මේ කරන්න කුව කියලා මේක පට්ට පල් ොරුවක් අයF එක බලන්නේ අපේ ගෙවීමේ හැකියාව වර්ධනය කරන්නේ කොහොමද කි කරල්ලා දැ ම උදාහරණයකට කියන්නම් එදස් නම ස අසුවටේදති ප්‍රේමදා සමහත්‍යය මේ රට භාර ගනිද්දී උතුර යුද්ධයක් තිබා දකුණේ භීෂණය තිබා දෙකුණන පත්තු වෙච්ච විලක්කුවක් ඒ වෙලා ප්‍රේමදා සමහත්‍යයා මේ අ කියිය හැබැ බිල් වැඩි කරේ නෑ සමක ජන බලවේගේ මේ මඇතකදි අය එ එක හම්බනා ි රජුව පැදිලි කිවය ගොල්ලට අප මේ අය කිවසුම ඉදිරි රජයකද වෙනස් කරනවා. ජනතාවමත දැඩ්ඩි බදු පටවන ජනතාවගේ රීරිමාන්ස උරාබොන මේ බදු ක්‍රමය අපි වෙනස් කරනවා. බදු අවශ්‍යය රටකට. හැබැයි මේසා විශාල ප්‍රමාණයක් ජනතාවට දරාගන්න බෑ. එක කරන්න නම් රාජාදායන් වැඩි කර තේදේ. ඇති රාජාදායම් වැඩි කරගන්න දූෂණය වංචාව මුළුුණු පුටා දාන්න ඕනො. ඔන්ට දණඩුවන් දෙන්න ඕන එතකොට දම්මයි. රජිවිදේශාජන සඳහා ආජනාකර්ශණයන්නේ ඒවගේ ලෝක පුරාවිල්ලතියෙනවා අලුත් වෙළඳ පොනවල් තොරතුරු තාක්ෂණ වෙලඳ පොල මඩිකල් ටරිසම් වල් යි සම් රයි ෆනන්ශල් හබ්සාානයක දැ මෑත කාලේ ලෝකෙ ආර්ථික ප්‍රවණතාවයන් දිහා බැලුවම අපිට උමනාවත්තියෙනඕන අපි මේ අලුතුවද පොළවල් ඇැතුල් වෙන්න ඕන එදා හිතපු ආකාර්තම තේරබ පොල පන න න ප හොමබැ ගිල්. මේ මහතතුොට ද දලවස්සයෙන් අෞුද්ධගකට ොර් බිලියන එකොල් හයි දහත්තුනක අත ආදායමක් එන්නන්නේ ඇඟලුම අපනෑනෙන්. දැන් ඇඟලුම්ම අපනෑනැ පටන් අරගෙන දැන් අවුරුදුහ මෙ තියකට වැඩි. දැ ඒක තියද්දී අලුත් වවෙලද පොලවල්වට න්නඕන දැන්විල් විකල්ප බලවේග රටේ ජනතාවට කියන්න ඕන මේ රටේ ආර්ථිකය හදලා ජනතාවට සහලබාධන ක්‍රමේ මොකද කියනක කියන්න පැයි. එක අපි අි දෙන්න කොටි දෙන්න කිය කටවුල් කර බොරු කිය කියඉද හරරින්නනැන. එක්කෝ කියන්න ඕන හරි අපි කැටහොල්ල කට එකතු කරල සල්ලි එකතු කරලා බෙදන මෙ බදු අඩු කරනවා. ඒමනත්ම් පුද්ගලිකන්සේ කප්පං අරගෙන බදු අඩු කරනවා. අ ඒමනත්ම් මෙතෙක් එකතු කරලා තියන පක්ෂය තියන අර මුදල තින සල්ලිටික දානවා. අද කියන්න බෑ දැම් ප්‍රශ්න තියෙන්නේ දැම් මේරට මූලිකම ප්‍රශ්නය. වර්තමාන ආ්දුව බංකොලත් භාවයට පත්වීමත් එක්ක ඔවුන්ම ංකුලත් භාවයට පත් කරලා ඔවුන් අයෙම එකත් එක්ක එකඟ වෙලා තියෙන්න ම නරුම එකඟතාවයන්. එතකොට දැ ඒ ප්‍රශ්නය ජතාව මුතු පෙරමණ මගරීනෝ කියන්නේ නායක සභාගිවෙන්න කල කියන්නේ උත්තර දෙැෙන පුළුවන් න්දන් අයෙම එක කියනෙ ගුලට තේරනවද කිිරල්ලා එක වැඩම කතාවක්. එනිසා අපි ඉතාම පැහැදිලිලෝ කියවා අපිඒ ප්‍රතිපත්තිය අනිවාරයෙන් වෙනස් කරන කියන්න. මොකද හේතුව දැන් අපි අවංකයිනං. අපිට රජු ප්‍රතිපත්තිය තියෙනවනං අපිට දැක්මත් තියෙනවනං අපිට සැලැස්මක් තියෙනවනං. හරිද ඇයි මේ ඒව සාකච චකරන්න බැරි දැ මේ අන තාලට දැගේිය දෙසැම්බර් වෙනකොට දරිදතාරේකාාවෙන් පල්ලයාට ඉ ප්‍රමාණය මිලියන විසි දෙකෙන් හතකට මේ වැඩි වෙලා තියෙනවා. මේ විදිේර යනකොට මිලියනේ කොළහක්වෙ ො න්ර ජනතාව මේගේ භාගයක් මේ දගී භාවයට පෙන්ෙනවා. එතකොට අනිවාරෙන් ොකම් වැඩි වෙනවා හරිද හරකම් වැඩි වෙනවා මංකොල්ලකෑම් වැඩි වෙනවා පීඩා කාරී තත්ත්වයක් මතුව වෙනවා ඉතියෙන නිසා මේක මහත් දुෂ්ටා අ්ඩුව මේකම दुෂ්ටා හන්්ුව මේක මේරටේ ගොවයා කම්කරුවා දීවරයා සුළුහා මධ්‍ය्यපරිමාන ව්‍යාපාරකයා ගෘහණියය පෞද්ගලිගන්සේර කියයා කරනෑ ශිෂ්‍ය ශිෂ්‍යයන් දරුදරියන් හැමෙකෙනගේම පලිගන්න දුෘෂ්ට ආණ්ඩුව. එනිසා මේ මැතිවරණ වර්ෂය සැ්තම්බර් මාය දය ක් ්‍රද ර ජද ිවන පත් මනක කියන හමති ල කිි ල හරද මේ මැතිවරණ වශය ළඹි රදී නිසා ජනතාව පීරණ එලිරදාන ලෑස්ති. එනිසා මේ දුෘෂ්ට ආණ්ඩුව පලවා හැරි මේ සටන අපි මේ මාසේ තිස්වනිදා. කෝළඹවට සමස්ත ලංකාවෙන්ම. නතාවගේ කරාශි කරලා ජනතාවගේ පීරඩය තරම මොකක්ද කියලා මේ නාඩි නොවැටෙන නායකන්ටසා මේ වීනාවාදනය කරන ආණ්ඩුවට පෙන්න්නන්නෆිල් ලස්. එඒ නත්මා මකත් ඇයි ආණ්ුව ආ්ඩුටන දෙවල් මේ කරන්නන්නේ බදවැඩික ේදවත් කර මම හිතන් ඉති මේ ආන්ඩුවට ජනතාවගේ පලිගැනීම උමනාවක් ඇති. ඒකන්න පොට්ටුවේ ඉන්න ගොට්ටන්ට ආර්ථක තේරෙන්න්න ගොල්ලොනේ බංකොලත් කර ගොල්ල ම මේ ලකවම අයියම ෙගේ ල්ග ගලවන්ඩෝන. හරිද ජනතාවට ඒක තේරුම් ගන්නඕන හරිද එනිසා මේ අපි දේශී ආර්ථකෙන් ගොඩ දානවා ඒ වගේ ගොන් කතාකි වේ ගොල්ලෝ ඒකන්න මේ ආර්ථිකය හකුළු වෙලා ආර්ථික හකතුළ වල රට බංකොත් ර නට සල් ච්චු නතනට පත්කරේ ගොල්ල සා ගොලන් ර්තික තිේරන ම හිත ද ට ම දන්නෑම පෞද්ගලි මත ක් ම සිහ මහ න රක්. උඹල ම පැරදවාන අප පක්ෂේ කාශනයක් දුන්න ෑනේ මන් දෙන්න තොපිට වැඩේ කියලරනකි දැ මෙම ඉදැන් ඒව කරන්න බය කරන්න. හරි ගෝටාබේ රාජ පක්සත් ොහොමන හිටේ හ අර පදක්කනු පැලගෙෙන ට ගෝටාේ රජ පක්සන්මට න පටි පැල්ල දේ. අ එමන් මේ වෙරෙ ්‍රමසිහ මාතයක් හිතනව නන්න ආණඩ ඉතනව න අමුදා පොලසින්න කටියටත් ආර්තික ප්‍රස්ත්‍ර තියනවා ඒ ගොල්ලඟ පවල්ල ොලත් කන්න හ ගො දරන්ට ද පි ට න ල දරුව ත පිබඳ ටලො තියන ය අමුදදා පොලි කටේ ි ැවරේ කොතරම දන්නවා දැන් මේ ගොල්ලන්ට පඩියර්රගෙන ෙදරන්න ලුවන්දි ප්‍රශතියනවා ති එනිසා ජනතාව හරිියරන ගිත්ට හම ඕවා කරන්න හම්බෙන්නෑ ඔයිට වැඩි කට්ටියත් හිටයන. පමෝ රජය මව්කු වැඩලක් කිය ආරචාන සදහන් කන හේතු ඉන්දියාවෙන් එලු ආන කිරීමට ඉ සූ පති දැ මෙහෙමයි ඔබතුමා දෙවවෙලක් අනයගෙන හැ සතුරුවෙන්න්න මේ රමේ ආණඩු කරතින විදිියගෙන අපේ කොළොන්නයි පලාත මනිසු කන්නක වෙලයි. හර සමහරු ලෙවකනවා. අරි එනිසා මේ ආණ්ඩුව කාලේ මෙචර බංකොල්ලත් වෙලා තියදීම මීට පෙර අස්ථා ගණනාවකදීම ම එලිකරා තෙල්වලින් ගෑස් වලින්ක් හැමකෙම හොරකන් කරන ඩීල් දානවා. හරි හැමැක දීල්දා ම පාර්ලිමේ තුරෙක් මාධ්‍යහමුරත්ම තුම ලික දන හරද දැන් ඊයේ හරි පෙේද හරි පත්තරේක තිබා මීට අවුරුදු එක්ක හමාරකට පෙර දෙදස් විසි දෙකේ ජල මමාස ටන්ඩරයනකො ගෑස් චෙන්රයන කොට මෙන්න ගහන්න නවා. හම ඇද වන්න කියල කෝප් කමට ලිමක් ලිවා ගෙන්න්න වන අද වෙන කංග ගෙන්න්න වෙන බිලියන එක දසම තුනයි යටට පාඩු කියල මන්දක පත්තරෙ දර දීනවා ඇති එනිසා ඔබතුමා කියීම එක සාධාරණ කතාක් වෙන්නත් පුල මම දන්නන එකගෙන සිද්දාල මුදලට චන්ද ඉල්ලුවන ද ෙේ ඕනතර ද නක න න න න හිපස.